ஜனநாயக சந்தானே சசிஹத்தோட ஜனாதிபதி அதால பலமு ரலிய அப்படி நுகே கூட ஆனந்த சமரப்போன் எலிமகன் ரங்கபீட்டே மெலசோ வத்தம் ரணில் விக்ரமசிங் இன்னும் பிடிபாசே ரசீமட இல்ல நெய் அர போட்டுக்கே ஏயா கீழே ஜனாதிபதி அப்படி கீழே ரணில் விக்ரமசிங் දැන් බෝට් එකේ නම් කලිසම ඇඳගෙන ඉන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ ඇඳගෙන හිටපු ධනවාදයේ සලුපිලි ගැලවිලා ඉවරයි. ගැලවිලා ඉවරයි. ගැලවිලා ඉවරයි. කවුද උස්සන් නැවිලා ඉන්නේ? මදින්දානන් දලුත් ගමගේ රාජිත සේනාරත්න පවිත්‍ර වන්නේ ආරක්ෂක නිබල් සිරිවල්ද සිල්වලා ඉච්චරම තමයි රනිල් වික්‍රමසිංහගේ බැටන් එක ගන්න ඉන්න අයට කියන්න තියෙන්නේ ඉච්චරම තමයි එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ ඔබ සියලු දෙනාගේ නවසරයි අපේ වේදිකාවට උදි අපේ වේදිකාවේ ඉන්නවා ජනාධිපති සන්ධානයේ නියෝජනය කරනවා ඉතිහාසයක් කිස්සේ සමාජ වෙනස් වෙන ඕන ජනතාවගේ අයිතීන් තහවුරු වෙන ඕන ජීවිත පරිත්‍යාගයෙන් වන්දේ සිහිරිතෝ සරණ කරපු දේශපාලන පක්ෂ තුනක් ඒ වගේම තමයි තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් සමස්ත සමාජයක් වෙනුවෙන් අරගලය සටන් විම තෝරගත්ත සහෝදර සහෝදරියන් එකතුවක් තමයි නුවන් බෝපගේ උදාර කුලින් ජනරජ සන්ධානයේ නියෝජනය කරන්නේ ඒක තමයි අපේ වේදිකාව යහනවා එතකොට බිම මොකද බිම ඉන්නේ කවුද මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන ගමක් ගානේ නගරයක් ගානේ යන්නේ කවුද මේ අද මෙතන ඉස්සරහා වාඩි වෙලා ඉන්නේ කවුද වෙන කවුරුත් නෙවෙයි නුවන් බෝමගේ රට වසන්ත මුදලිගේ රට ධෛර්යය සපයන ශක්තිය සපයන කොළවරේ තමයි මේ ඉන්නේ මෙරට යෝජනා කරන අය බලය පූර්ණ වශයෙන්
ඒ බලය හම්බෙන්න ඕන. එළිය බලය ගැන තවදුරටත් වරාමුද කියලා කෝරේ හපොත් එහෙම. අපි කියනවා ඒක ගැන විවාද කරන්න දෙයක් නැහැ. ඒක ගැන විවාද කරන එක කාලේ කාලෙමම. ඇයි ඒ? ගොවි අරගලේ තින්නේ කොහොමද? එළිය බලය. ගුරු අරගලේ තින්නේ කොහොමද? එළිය බලය. ශිෂ්‍ය අරගලේ තින්නේ කොහොමද? එළිය බලය. රතුකම් කරුවන්ගේ රතුකම් තින්නේ කොහොමද? එළිය බලය. අරතිය නනපන. පීඩියේ යන දැතුලෙන් දාපු වසන්ත මුදලිගේව සිරිදම් මහතුරම අසන් ජීවන්තව එළියට ගත්තේ එළිය බලය. වෙනම පුතේ එනම් අපි කියනවා ජනාධිපතිවරණ ඇතුලේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුවන් බෝගේ නියෝජනය කර ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි එළිය බලය තහවුරු කරලා ඉවරයි. මේක කියන්න බය අය තමයි. මේක එළියට හරියට කියන්න බය අය තමයි. දැන් ඇවිල්ලා අමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කැල්ල කැල්ලදී එකක දවසර එකක ප්‍රතිපත්ති ප්‍රකාශ උතුරට එක ප්‍රතිපත්තියක් දකුණටව තව එකක් තාක්ෂණ ශිල්පී හම්බෙද්දී එකක් ගොවිය හම්බෙද්දී එකක් ඇයි මේ එක එකව කියන්නේ එකේ ඒ පරිස්සම දෙක හෙල්දේ ඒක තමයි න්‍යාය හැබැයි ඒකේ මොකද වෙන්නේ බරපතල විදිහට සමස්ත සමාජයේම බරපතල අරුතේක කිල්ලන එක කරන්නේ අර ගොල්ලන්ට අපරපුරන්දුව උතුරට ගිහිල්ලා කියනවා උතුරට ගිහිල්ලා කියනවා අරට දෙන්නම් මේක දෙන්නම් කියලා මෙහෙය කියලා කියනවා අපි යුද්ධය අනුමත කරා අපි අහන්නේ ඔය කියන්නේ කොහොමද අපි අහන්නේ ඔය කියන්නේ කොහොමද ඒ නිසා අද මේ දාත්තේ අපි කියනවා එළියේ බලය කියලා අපි නියෝජනය කරන්නේ එළියේ බලය නියෝජනය කරනවා අපේ ඊළඟ ප්‍රශ්නේ අවිල්ල තියෙන්නේ අපිට දිනන්න පුළුවන්ද අපි දිනනවද ගොඩක් අය අපිට කියනවා දිනන අපේක්ෂකයන්ට ඡන්ද දෙන්න නැත්තම් වැඩක් නැල්ලු තේරුමක් නැහැ අපි කියන ඉතිහාසයක් තිස්සේ මොකද උනේ දිනන අපේක්ෂකය හොයලා ඡන්ද දුන්නා අයෙන් පහ බලයක් ගත ජයවර්ධන මොකද කරේ ඊට පස්සේ අමුපාලකය මොකද කරේ එදා සහනමේ ලක්ෂ හැක්‍රමයක් ඡන්ද ගත්ත ගෝඨාභය රාජපක්ෂ මොකද උනේ ජනතාව දින නෑ ජනතාව පෙරදුනා අපි කියනවා දිනන අපේක්ෂකය ඡන්ද දෙන්න කියද්දී අපි කියනවා ජනාධිකර සන්දහානය කියනවා අපි දිනලා ඉන්නේ මේ තමයි ඒකේ සංකේතය මේ තමයි ජනතාවගේ ප්‍රතිපත්තිය මේ තමයි ඒකේ සංකේතය එහෙනම් අපි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි අපි දිනනවාද කියලා අහන අය අපිට තව දිනන්න තියෙනවා ඔව් අපි දිනනවා ජනතාව ප්‍රශ්න අයියෙන්ගේ වැඩපිළිවෙල දෙරීම අයියෙන්ගේ ඉවත් වීමේ වැඩපිළිවෙල අපි දිනනවා ඉන්දියාව ඇමරිකාව ඇවිල්ලා මේ රටවල් යටත් කරන්න හදනවා නම් ඒකට දෙරීම වැඩපිළිවෙල අපි දිනනවා ගොවියට කම්කරුවට බලය හැමන වැඩපිළිවෙල අපි දිනනවා උතුරේ තරුණයා දකුණේ තරුණයා එක්ක එකට සටන් කරන වැඩපිළිවෙල අපි ජයග්‍රහණය කරනවා කියලා අපි අද සමත කරලා කියනවා මෙලලා පුංචි කතාවක් මතක් වෙනවා එතමයි බඩෝල් වෙස්කිනෝ අපි අකුණු ගහනවට කැමති මිනිස්සු. ඒකට හේතුව තමයි අකුණු ගහද්දී එක නිමේෂයකට හරි අඳුරේ සැඟව තියෙන සත්‍ය හිලිදරව්. දැන් අඳුරේ ඇඟවිලා තිබ්බ රනිල් ලගේ සජිත් ලගේ අනිත් සෙට් එකේ බල අඳුරේ සැඟවලා තිබුණු සත්‍ය හිලිදරව් වෙලා ඉවරයි. ආලෝක උඹට හරි දුර්වල හිතමිතුරු වෙස්සත්තු මසමිතුරු යක්ෂීන් නෑගසන්න විරිගස් අලිගස් නමුත් රාත්‍රිය එහෙමයි ඒ උන්ගේ අවසන් විලාපය බලනු මැන රහස ඉරබටු තරුව නැගෙයි ගණදුරු රැටෙයි පිති නැගෙන අරුණක ලකුණයි බලනු මැන රහස ඉරබටු